දමන්තා ආචක්කවාලේ සුවත්‍රාගච්චහන්තු දේවතා සද්ධම්මංමුණි රාජස්ස සුනංතුසග්ගමොක්කහදන් ධම්මස්සවන කාලු අයංභදන්තා ධම්මසවෙන කාලු අයං භදන්තා ධම්මස්සවෙන කාලු අයං භදන්තා නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මාසම්බුද්ධස් නමුතස් භගවෙතු අරහතු සම්මාසම්බුද්ධස් ඊරාගරත්තානු පතන් තිසූතන් සයංකතන් මක්කට කූජාලන් ඒතම්පිචෙත දවාන පරි්බජන්ති නපෙක්හනෝ කාමසුහංපහායාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණගරුක පින්මත්නි. අද මෙම උතුම් ධර්ම දේශනාව, ්‍රඥටීී මාධ්දිජාලය ඔස්සේ ලු වැසි ධරමස්ශ්‍රවනා විිලාශීනට ලෝතුරා ශාන්තිනායක අමාමයණී බුදුපාණන් වහන්සේගේ ශ්‍රී සද්ධරමෙන් උතුම් දහම්කරුණක් ප්‍රධානය කිරීම් විශයහි ඔස්ට්‍රේලියාවේ පදිංචි නාමලී ලියනගේ මහත්මිය ඇතුළු දූදරුවන්ගේ සැදහැති දායකත්වය තුළින් විකාශය කරන්නට යොදාගන තිබෙන්නේ. ලොතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බදානං ධම්මදානං ජිනාතිී කියලා සියලු දානයන්ට වඩා ධර්මදානය, බවයි. ධර්මදානය තරම් උසස් වන්නේ ඇයි. පින්නතුන අසත්ධර්මෙන් පරිපෝෂිත ලෝකය සමාජය අසත්පුරශෂේවනයෙන් සමන්විතයි. එවන් සමාජයක කල්ගෙවන මිනිසුන් සතාසීපාවා පවා, ඒ අසද්ධර්මය අසත්පුරුෂ භාවයේ විපාක නොයෙක් විදිහෙන් අත්විඳනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලැබුණු එදා මිහිදු මහරහතන් වහන්සේ මගින් සද්ධර්මයේ දායාදය හිමිවුණු ලක්වාසි අපට ඒ ලැබිලතියෙන භාග්‍ය ෂණසම්පත්තිය කියලත් හඳුවනවා. ඒ ෂණ සම්පත්තිය බොහෝ ධනවත් රටවල මිනිසුන්ට ලැබෙනනෑ. ඒනිසා එවන් ධර්මදානමය පින්කමකට ධර්මය හැම දෙනාටම ශ්‍රවණය කරලා ඒතුළින් නිවීම සලසා ගැනීමට උදවවන මහනීය පංකමකට තමයි නාමලේ ලියනගේ මහත්මිය ඇතුළු ඒ දරු පිරිස සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඔවුන්ගේ අරමුණු හැටියට තබාගෙන තිබෙනවා නුගේ ගොඩ මිරිහානයේ පදිංචිව සිට මීට තිස්සත් වසරකට පෙර පරලෝ සැපත් ආදරණීය පියාණන් ආර්යසේනද සිල්වා මහත්මයා සහ දෙදහස් විස්සේ අපප්‍රේල් මස දහතුන්ගනිදින පසපත් ආදරණිය මෑණියන් වන මාලනිකා ද ශිල්වා මහත්මිය සහ මිත්තනය MW ලෝරනෝනා මහත්මිය මෙන්ම සියලුම පරලෝසැපත් ඥාතීන්ට පි අනුමෝදං කිරීම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පුං්ඥාණි පරලෝ කස්මින් පතිට්ඨා හොන්තිපාණි නං ව ගත සත්වීන්ට පිහිටට පවතින්නේ පුුණ්්‍යි ශක්තිය පමණක් බවයි එම බුද්ධ දේශනාව පැහැදිලි කෙරෙන්නේ. ඒ නිසා පරලවගේ ඥාතීන්ට පුුණ්්‍යධනයක් පු්්‍යෝපායනයක් හැටියට මෙම ධර්මදානමය පින්කම අනුමෝදංකරන්නට පුළුවන්කම තිබෙනවා.ඒවගේ මා ඇතුළු මහා සංගරත්නයටඒවගේම ප්‍රඥාටීවී නාලිකාවේ පින්වත් පිරිසට එවගේම තමන්ගේ දරුවන්ට මිනිබිරියන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සිත්්ධ දරාගෙන තමයි මේ පින්නතුන් මේ පින්කම සඳහා දායක වෙන්නේ එ නිසා මියගිය ඥාතීන්ට ඔවුන්ගේ පරලෝ ජීවිත සුවපත් කරගැනීම පිණිසත් ඔබට අපට මෙලව පරලෝ සුවපත් කරගන මේ දුක්කිත කටුක සසර දුකින් නිදහස් වෙලා ලබන පරමශාන්ත නිවනින් සැනසීම උදාකර ගැනීම පිසත් ධර්මස්්‍රවනය උපනිශ්‍රය වේවා කියෙන ප්‍රාර්ථනාවෙන් හැම කෙනෙක්ම ධර්මස්්‍රවනය සඳහා සූදානම් වෙන්න. රණක පින්වත්නී. අද මේ ධර්මදේශනාව සඳහා අප මාතෘකා කර ගත්තු ගාතාව. ඒ රාග රත්තානු පතන්ති සෝතන් සයංකතන් මක්කට කෝවජාලන්. ඒතම්පි චෙත්වාන පරිබ්බජන්තින පෙක්කිිනෝ කාමසුකන් පහාය. මේ ගාතාව තියන්නේ, අපධාන පාලිය අපධාන පාලිය තියෙනවා ඉතාමත්ම වටිනා අපධානයක් මෙ තේරි අපධානවල කේමාත් තේරී අපධානය එහිගේ ජීවිතේ යම්කාලයක් කාම සම්පත් විශයහි බොහොම ඇලුණු සහ ආඩම්බරකාර ජීවිතයක් ගෙවලා අනතුරුව එහි යථර්ථය බුදුන් වහන්සේ මුණගැසීමෙන් අනතුරුව. අවබෝධ කරගෙන පසු කලක තෙරණයක් හැටියට සසරදුක් නිවාගැනීමෙන් පසු. ඇය කරන ලද උදානයක් කැතිියත අපධනයේ මෙහි සඳහන් වෙනවා කේමාතේරි අපධානය මෙම ගාථාව. මේක සඳහන් කරන මාතෘකාව, ඉතා වැදගත් අද මේ ධර්ම දේශනාවට ආරාධනා කළ නාමලී ලියනගේ නොවනා මහත්මියත් ප්‍රඥානාලිකාවට සඳහන්කොට තිබුණා එලීම් ගැටීම් සහිතව ගත කරන ගිහි ජීවිතය. තුළ පවතින පීඩාකාරී බව සහ එයින් මිදීම සඳහා ප්‍රඥාවෙන් අවිද්‍යාවෙන් තොරෝ කටයුතු කිරීමේ, වැදගත්කම අවධහරණය වන ධර්ම දේශනාවක් අහන්න තියෙනවා නම් ඒ හොඳයි කියලා. පිනතුනේ මේ ගාතාවෙන් කියන්නේ ඒ රාග රත්තානු පතන්ති සෝත රාග කියලකැන්නේ රාගය හෙමත්තත්තං බැඳීම ඇලීම බන්ධනය ලෝබ මූලික චෛතසිකවලින් ගොඩනැගෙන මානසික ස්වභාවය. එබඳු අය ඒ රාගරත්තා අනු පතන්ති සෝතන් ඒගොල්ලෝ මේ ස්රෝතසට එමත් ඇත්තං සසර පැත්තට ගලන මේ කෙලෙස් ගඟට වැටෙනෝ. බුදුහන්දුරෝ දේශනා කරන්නේ සවන්ති සබ්බදී සෝතා හැම පැත්තෙම මේ කෙලෙස් ගංගාාවල් ගලනෝ. යම්කිසි කෙනෙක් යෝනිෂෝ මනසිකාරයෙන් මේ කෙලෙස් තේරුම්ගත්ත නැත්ත. හරියට බාගෙට හෙවිල්ලපු වහලයක් බාගෙට හෙවිල්ලන ලද වහලයකින් වෑස්සෙන ජලයක් වගේ. නිරන්තරයෙන්ම මේ කෙලෙස් වැස්සෙන් අපි තෙමෙන ව කියලායි බුදු හාමුදුරුව පෙන්නන්නේ. සවන්ති සබ්බදී සෝතා. යනුව ඒ රාග රත්තානු පතන්ති සෝතන් රාගෙන් රත්ව ච්ච රගෙන් ඇලිච්ච රාගට බැඩි චවදවිය මේ ස ශ්‍රෝත සත්‍රයකතු වෙනවා. ඒවගේම මෙිහි තව උපමාවක් පෙන්නෙනවා සයංකතන් මක්කටකෝවජාල මක්කටක කියල කියන්නේ මකුළුවා. මකුළුුවගේ දැල්ව වියන්නේ කවද කළුුවන්ගේ දැයල් ඇැල වියන්නෙම මකුළුවාමයි. මක්කටක ජාල මකුළු දැල එදකොට මේ මකුළු දැල තමන් ව්‍යාගත්තු මකළු දැලේ පැටලිලා ඉන්න මකුළුවෙක් වගේ. මේ කටුවාේ හරි ලස්සනට කියනම් මකළු දැල මැද්දට වෙලා ඉන්නවා. කිසියම් සත්්‍යෙක් මේ දැලේ කිසියම් තන්තුුවක නූලක පැටලුනාට පස්සේ එයා එතෙන්ට ගිහිල්ලා සත්වයාගේ යුසවරාබීලා නැවතත් මැද්තටේ න ආපහු යුසවුරාබනෝ තව සත්වෙක් ගැටුුණම ඒ විදියට මේ ජීවිතේ අපිත් සයංකතන් මක්කට කෝජාලම් මේ මකුලුව වගේ මුළල් කාලෙ බොහොම ශක්තිමත්ත බොම ආඩම්බරෙන් බොහොම අයිතිය ප්‍රකාශ කරගන තමන්ගේ කියන මහා ආඩම්බරාභිමානයකින් ජීවත්වෙන ැ පින්නතුන කවද හරි දවසක ඔබ දැකලත් ඇති මේ මකුළුවට මකුලු දැලම හිරගෙදරක් වෙන දවස හරියට තමන්ග ජීවිතය වගේ ඔබත් දකිනවා මුල්කාලේ බිරිඳ ස්වාමිය පසුකාලීනව බිරිින්ඳ ස්වාමියා දරුවෝ තවත් කල් යනකොට ඒ අයගේ දරුවෝ ඊට පස්ස තවත් මී මුණුපුුරෝ මීමිණුබිදිියෝ. මේ විති රකතුනෙන් පසේ දැළ ලොකුුවනො හැබැයි මේ දැල ඇත්තුලෙ තමන් අවශේෂ පුද්ගලය කකිවුණෝ පසුකාලේදී. තමන් දැලේ හුද කලා වෙලා මේ දැලේම හිරවෙලා සමහර බුදවිය මේකෙන් ගැලවිල්ලක් නැත්තුව කටයුතු කරනවා. සයංකතන් මක්කට කෝජාලන්. එනිසා බුදුහාමුදුරුව දේශනා කරන්නේ. ඒ තම්පි චෙත්වාන පරිබ්බජන්ති. ඒතම්පි චෙත්වාන මේකත් කඩාබිඳ දාලා මෙයත් බැහැර කරලා යමෙකුට පරිවරජනය කරන්න පුළුවන්නන් අභිනිස්ක්‍රමණය කරන්න පුළුවන්නන්. න පෙක්කිනෝ කාමසුකම්පහාය මේ කාමසුවයන් අත්හැර දාලා කාමසුවයන්ට තියන බැඳීම අතහරින්න පුළුවන්නන් ඒ අය පූර්ණ සැනසීම, ලබනවා කියලායි දේශනාව සඳහන් වෙන්නේ. පින්නතුන බුදු අමුදුරෝ දේශනා කරනවා මේ ලෝක මිනිසුන්ට ලඩ දෙකක්තිේනවා. දේ මේ භික්කවේ රෝගා කායිකෝච රෝගෝ චේතු සිකෝච රෝගු. මානනි රෝග වර්ග දෙකයි කායික රෝගතියනවා චේත්තසිික රෝග තියනවා. මහනෙනි යම් කිසි කෙනකුට කියන්න පුළුවන් ඒ කම්ි ද්ේප තියනිිපි කියලා බදුහාමමුරපේ න එකකතුන. අවුරුදු දහය විතරන්න මේ අවුරදු අසුවසීය වනත් මම බෙහෙත් පෙත්තක් බීලනෑ. නිරෝගීව හිටිය කියලා කියන්න පුළුවන්. කායික රෝගවලට බාහිරින් බෙහෙත් දෙන්නත් පුළුවන් බෙහෙත් නොබි බෙහෙත් නොගෙන ජීවිතය සනීපෙන් හිට පො ඇත්තින්නවා. හැබැයි බුදු හාමුදුරුව දේශනා කරන්නේ සුදුල්ල භාභික්කවේ මහනෙන තාම දුර්ල බයි දකින් අමාරුයි. ජේතසිකේන රෝගන චෛතසික රෝගයන්ගෙන් විනිර්මුක්ත උද විය. ඒ අය අන්‍යත්‍රෂ කීනාසවේහි අන්්‍යත්‍ර කීනාසවේහි කියැනන්නේ රහතන් වහන්සේ ලහැර. එහෙම නං මේ ලෝකේ රෝග දෙවර්ගයි කායිකරෝග මානසික රෝග එයින් මනසිං ලෙඩ නොවූ උදවිය ඉන්නවනං රහතන් වහන්සේලා හැර බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි දකිඩ ලැබෙන්න කියලා බුදුහාමුදුරුව පෙන්න්නන්නේ මොනුවන්ද මේ මනසිං හදාගන්න ලෙඩ මනසිං හදාගන්න ලෙඩවල මූලයන් තියෙන්නේ බොහොමයක්ම මානසික මූලයන් සමහරයාව බෞතික මූලයනුත් ඇතුවත් වෙනවා දැන් දරීමමුක් ජාතකය කියලා බුද්ධ දේශනාව සඳහන් වෙනවා ජාතකයක් දරිමක ජාතකය. ඒක තියෙනවා අට්ට ලෝකේ උම්මත්තක සම්බතින් පටි ලබන්ති. ලෝක ඉන්නෝඔලු අට දෙනෙක් උමතුයි කියලා. උමතු සංඥාව ඒමත් ඇත්තම් උම්මත්තක කියෙන හැඳින්වීම ලබන්ඩ පුළුවන් අය අට දෙනෙක් ඉන්නවා. ඒ අතර සමහරාඉන්නවා ඩිට්ුම් මත්තක දෘෂ්ටි ගතිකත්තය නිසා උමතු වෙන අය. දැුවේ අපි දැක්කෙ පහුුවගේ කාලවල බෝබ පුපුරවාගෙන ආගම වෙනුවෙන් මැරණෙන ආයහෙම. දෘෂ්ටිගතිකත්තුවේන. දිිට්ටුම් මත්තක ද්‍රෘෂ්ටියය නිසා උමතු වෙනවා. එයයි තමන්ගේඒ දෘෂ්ටිගතිකත්වේ තරම කොච්චර දෘ්ටික කියන මොහේ මත පදරාමච්චයක්. මෝහය කල කියන මෝහ කරන ස්වභාවේ ඇත්ත දකිින්ඩ බැරිකම. එදකට ඒ ඒකින් උමතු නත නිර්මාණසිකයි. ලබදසො මහකිනගේ මොෝහ එතන තියෙන ඒවගේම තමයි පිත්තුම් මත්තක කියල සමහරයි නොය පිත නිසා සමහරයට ඔය පිත වැඩි වනහම මානසික තත්ත්වන් වෙනස් වෙනවා එක කායි කාරණාවක් විය හැකිකායික හේතුවා. සමමාරරිනෝ සුරුම්මත්තක සුරුම් මත්තක කිය ඕකට කිනු අපේ ගම්මුල බේබදු පිස්සුව කියලා. බිමත්කම වැඩි වෙලා කලාත් කැනකුට උමුතුවයනවා ඒකත් යම්මාආකාරයක කායික තත්ත්වයක් දරන්න පුළුවන් හැබැයි තාව කොච්චර තියෙනවාද මානසිකව ලෙඩවෙන තැන් එකක් ගත්තොත්තහෙම බුදුහාමුදුර දේශනා කරනවා බ්‍යසනුම්මත්තක බෙසන කල කියනි ව්‍යශනයට වි්‍යශනය කියන්නේ කරදරයට විපතට කිසියම් කෙනෙක්ට තමන් අපේක්ෂා නොකරණ විදිහේ අභියෝගයක් ජීවිතේයටාවට පස්සේ බිඳවැටීමක් අහිමිවීමක් සිද්ධ වනාට පස්සේ ඒකෙන් උමුතු වෙනවා. ඔබට හොඳම නිදර්ශනය හැටියට ගණඩ පුලුවන් පටාචාරා. පටාචාරා තමන්ට සිද්ධවෙච්ච උබෝපුත්තා කාලකත්තා දළුවෝ දෙන්න මැරුණ පන්තේ මයිහං පතීමතු අනේ මගේ ස්වාමියත් පාරිදි මැරුණ මතා පිතාච භාතාච අම්මයි තාත්තයි සහෝදරය ඒක චිත කස්මිින්්ඩයි හරේ. එකම චිතකේක පිච්ච නොහොදැයි පටාචාරට මේක එක දවසේ වුණා. ඔබට අපිට මේක එක දවස නැතත් වෙන වෙන මහරි වෙන්න නැද්ද. ඒ නිසා පටාචාරයි අපි කියල වෙන සක් නෑ. එදකොට ඒ වගේ දෙයක් සිද්ධ වනාට පස්සේ කෙනෙක් ඒ ව්‍යසනේ මත උමුතුවට පත්වෙනවා. ඒකට කියනවා ්‍යසනුම් මත්තක ව්‍යසනයෙන් උමතුවීම ඒවගේම තවතියවා කාමුම් මත්තක කාමයෙන් උමතු වෙනවා තාමය කියන එක මොකෙන්ද හැදෙන්නේ කාමය කියන එක ලෝබය පදනම් කරගන උපදිනය එකක් කාමේ පදනම ලෝභය එදකොට රාගය කාමය ලෝභය ඇලිම් නිසා ඇති වෙනේවා ඇලීම් නිසා ඇතිවන දේවල් නිසා ඒවා අහිමිවීමෙන් හෝහෙමත් ඇත්තන් ඒවා උත්සන්නවීමෙන් කාමුම් මත්තක වෙනවා අපි හාලා තියෙනවා සමහරබුද්ධවිය බස්රථේ යන කාන්තාවකටවත් නිදහසේ යන්ඩ ඉඩ දෙන්නේ නෑ ඇතැම් වෙලාවට විවිධ විදිහට ඇගේ පතේ හැප්පෙන්ඩාආදට එනවා කියලා ඒ මොකක් නිසාද එයා එතකොට මේ කාමයෙන් හමුතු වෙලා ඉන්නේඒ කාමු මත්තක භාවේ පින්නතුරින් මානසික කාරණාව මානසික රෝගයක් කාමේ කියනෙ එක ස්වභාවික තත්ත්වයක් වුණත් එයි හමුතුවීම රෝගී ස්වභාවයක් ඔක්කොම මෙහෙමනි වා පිත්සෙම් කියනවා ස්වභාවිකයි මිනිස් ශරීරේ ති අපේ වාතෙක් පුනාාම ලෙඩක් වෙනවා දවේශය පිත කිපුුණාම ලෙඩක්ව වෙන ගේ තමයි සමකි පුුණහම ෙඩක් වනවා.ඒවගේම වාතය පිත සෙම වගේ රාගේ දවේශය මෝහය ඒදේවල් හරහා උමතු භාවයට පත්වෙන්ට පුළුවන්. එතකොට මේ උම්මත්තක භාාවේ ඇතුළේ කෙනෙක් සැනසිල්ල නෙමේ ජීවත්වවෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බැඳීම අන පෙක්කිනෝ කාම සුකම්පහාය දැම්මේ හාමසුවයන් කෙරහි මේ තියන බලවත් බැඳීම අත්තාරන්න පුළුවන්නන් එයා මනසිං සුවපත්. මනසිං සුවපත් මනුෂ්‍යය කදන එක තමයි බදුදහමේ තියන මූලි කරමුණ. ලෝකේ සිද් වෙන සිද්ි නවත්තන්න්න බදු හාමුදුර දේශනා කරන්න උන්න්නාන්සටුවත් බෑ. ලෝකෝ මයා සද්දිින් විවධතියහං ලෝකේන සද්ධදිින් විවධාමිකල න විවධාමිකිල්ලන්න බුදුහාර දේශනා කළ කයටට විවාද කරන්න පුළුවන් විවාද නවත් අන්න බදු හාමුදුරයන්නේ විවාද ෝ අවිවාධ තෝජීවත්තෙන්න්න අයි බුදු හාමුදුරුව ගන්නන්නේ. ඒනි සාපින්නතුනි සැනසිල්ල තියෙන්නේ තමන් මොනවිදිහටද ලෝකෙ සිද්ධි වලට ප්‍රතිච්චාර දක්වන්නේ කියන එකත් එෙක්කයි. දැං බුද්ධ දේශනාව සඳහන් වෙනවා දෙ අපි මොනවිදිහටදමි යම්යම් ලෝක අත් එෙක්ක ම්පනයට පත්තෙන්නේ. අ මකුලුවා දැලේ පැටලනා වගේම තව ලස්සන උපමාවකින් බුදු හාමුදුරුව දේශනා කරනවා. අපි හරියට ඒ පෙන්නන්න වානරංඉව ලේපේන. වඳුරෝ ලේප කියල කියනෙ කොහොල් ෑවලට ඇලෙනවා. වඳුරු අල්ලන්න ඕන උනහම ිනිස්සු කොහොල්ෑදානෝලු තැන තැන. වඳුරා අතිං පයිං බඩෙෙන් ඔළුවෙන් වලගෙන්. මේ කොහොල්ලෑ ගුලියට ඇලනෝ ඒ වගේ ආසාවන්ගෙන් හ මත් ඇත්තා රාගෙන් බැඳීමෙන් යුක්ත සත්වයා කොල්ලෑවල ඇලුණු වන්දුර වගේ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ විතරකුත් නෙමේ සමහර වෙලාවට ඇලීම ගැන බුදුහාමුදුරුව දේශනා කරනම ඇල මොනතරන් තමන්ට කම්පනාරගෙන දෙනවාද මොනතරන් තමන්ට පීඩ අරගන දෙනවද. කියන එක පිළිබඳව. ඒක පෙන්නන්නේ හරියට උගුලකට අහුුණු හාවෙෙක් වගේ. පරිසප්පන්ති සසෝව බන්ධිතෝ කෙල කියන්නේ. බන්ධිත කියල කියන්නේ බන්ධනයකට අහුවවෙච්ච උගුලකට අහුවවෙච්ච සසෝව හාවෙෙක් වගේ පරිසපපති ගැහි ගැහි ඉඩ තමයි වෙන්නේ. ඒ දරන් තමන්ගේ ජීවිතේ ගැහිගේෙහි ජීවත්ව එන්න වෙන්නේ අන් කිසිවක් නිසාන මෙන්න මේ කියන බැඳීම් අවිද්‍යාවනුසාරයෙන් තමන් ජීවිතාවබෝධය නැතුව ඇලීම් ගැටීම් සහිතව ජීවත්වෙන නිසයි ඇලීම් ගැටීම් ඇතුළ ජීවත්වන නිසයි මේ අය ඒ විදිට බැඳීමට ලක්වෙන්න කියල බුදු හාමුදුරු දේශනා කරන්නේ. පිනතුන මේ ලෝකේ අපිට බොහෝ වෙලාවට ප්‍රධාන වසයම කම්පන හදන්නේ කාමරාග පටික කියන මේ දෙක කාමරාග කියනකින් අපි හිතමුකෝ ලෝබය කියලා අපි ලෝබේ නිසා කාමරාගය නිසා සත්තුට හොයනවා සතුට ලැබුණද තාවකාලික සතුටක් ලැබෙනවා ඒ හරිර කියන්නේ කණ්ඩුවයනෝ විය වනස්ස සුකාබිමානු. සැපයක් කියල හිතාගෙන තුවාලයක් අහනෝගේ තුවාලයක් අහනකොට සැපයක් තියෙනවා තවකාලික ඒ තවකාලික සුවේ වගේ තත්ත්වයක් තමයි සැපයි කියල හිතාගෙන බොහෝ දේවල් විනිිටකොට ලැබෙන්නේ ඒ නිසා බුද්ධ දේශනාව හරි ලස්සන විග්‍රහයක් තියනවා දුක්කංසු කස්ස රූපේන බාධයන්තිපුතු්ජන තක් ජන සත්වයා දුක සැපක් හැටියට ග්‍රහණය කරනවා දුක සැපක් හැටියට ග්‍රහණය කරහම සැපක් කියලා හිතාගත්තු ඒ දුක තුළ ඔහු ඇලෙන්ඩ පටන්ගන්නවා ඒ නැත නැවත සැපයස්වනාකාරෙන් විදිනවා කවදාවත් අපි ලෝබයම් ප්‍රාර්ථනා කරපු දේවල් නිසා දුක ලබුණ කියලා අපි අතෑරියද අපි මොකද කරන්නේ මෝහේ නිසාහිතනවා මේක නැත්තං ඒක සැපගෙන දෙයි කියලා. ඒකටගිහි අපිටික කාලයක් බලනවා හොඳද කියලා. බලනකොට දැනෙනවා ඒකත් සාමාන්‍යි කරණයට පත්වනාම එතනනෙමේ අතනයි සැපතියන්නේ කියලහොෙනවා. අවසාන වසයෙන් පින්නතුනි මේක පෙන්නන්නේ හරියට වඳුරෙක් අත්තෙන් අත්තට මාරුවනෝ වගේ. ඒ මත් ඇත්තං තන බිමෙන් බිමට මාරුවෙන හරකෙක් වගේ. අපි අරමුණෙන් අරමුණට මාර්ුවය වී සැපහයනවා ජීවිතකාලේ ගෙවිලගියත් අපිට සැපේ ලැබන්නේ නෑ. ඒ නිසා මිරිංගුවක් පස්සේ දුවනෝ වගේ එකකයි අපිහැමෝමිඉන්නේ. පළවෙනි කාරණාව තමයි බුද දේශනාව පෙන්නන්නේ බෙන්න්න මේ කාමරාගය සතුට ගෙන දෙන්නේ නෑ. බුදු හාමුදුරුව පෙන්ෙන ලස්ස නඋපමාකී පයක්තියෙනවා එකක් තමයි අට්ටිකංකලූපමා භික්කවේ කාම අාවුත්තා භගවතා හරියට මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ බල්ලෙකුට මස්ලේ නැති ඇටයක් දුන්නහම යා මේක හපනවා හපාපා ඉන්නකොට යාටක දැනෙනවා අරසයක් ේ හක් ැන නොහෙ එෙන ේද තමන්ගේ මෙ ේ රසේ තමයි දැනෙන්නේ ඒ වගේ මේ සත්ත්වයා කාමයන්ට ඒවිදිටයි ඇලෙන්නේ. මංස පේසුපමා භික්කවේ කාමාවුත්තා භගවතා මේ කාමයන් කියනේ වහරියට මස් කැදැල්ලක් ම කුට්ටියක් වගේ මාන්සපේසියක් වගේ කුරුල්ලෙක් විශේෂයෙන්ුවය ගිජු ලහිනිිය උකුස්සෙ මාංශ භක්ෂක සතේ. මේ මස්කෑල් තමන්ගේ හොටේ ගත්තු දවස ඉඳල වෙලාව ඉඳලා. එයා පසු පස්සේ අනිත් ඔක්කෝම එයාට පහර දෙමන්ගෙනවා. එයාට තියන කරදරය වෙසනය හානිය මේ තමගේ හොටේ තියන මස්කෑල්ල. යම් වෙලාවක යාට මේකාතාරීද පුළුවන්නන්. එදාට එයා පස්සෙ තවත් කුරුල්ලො එලවන්නේ නෑ. එ නිසා මේ කාමයන් කියන එක හරියට හොටෙන් ගත්තු මස්වදැල්ලක් වගේ කියලයි බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ. තිනුක්කූපමා භික්කවේ කාමාවුත්තා භගවතා. ඒවගේ තමයි මේක තිනක්කූප කියල කියන්නේ තන ගහගට හෙමත්තත්තන් තන කොලේකට වියලි තනකොලේකට ගිනිතියන. උඩටමයි ගින්දරෙන්නේ තමන්ගේ අතපුච්චනවා හරියට තිනක්කූපම ඉල අංගාර කාසූපමා භික්කවේ කාමාාවුත්තා භගවතා අංගාරකාසු අගුරු වලක්වාගේ උඩින් පෙනෙන්නේ බොහොම සුද්දු සුමුදු අලු අගුරු වල ගිනි දළු නැහැ උඩින් තියෙනවා බොහොම පියකරු සුද්දුවට තියෙනලු බැ පින්නොතු අඩිය තිබොත්මකද වෙන්නේ මේකේ පියවිල්ලක් කියෙලහිතාගන පිච්චීමට ලක් වෙනවා. මේ විදියට කාමේ ආදීනව ඇතත් මේ කාමී ආදීනවත් දකිනවාද අපි අපි කරන්නේ ආදීනව කාමයට දකලා ආශ්වාදයෙන් ආදීනවේ දකලා නිස්සරණයට යන වෙනුවට මේ කාමයන් මාරු කර කර බුක්ති මිදිින්න උත් සාහරය. හත්තා හාරිත අග්ගීව හත්ත සම්පරි වත්තත ඉරියාපත චක්කේන කරණීයන් සුදුක්කතු. බුද දේශනාව පෙන්නන්නේ හත්තා හාරිත අගගීව ගිනි බෝලයක් අතට ගන්නවා රත්ත එච්ච දෙයක් අතට ගන්නවා. හත්ත සම්පරි වත්තතෝ මේ අතින් අතට මාරු කරනවා. ඒ වගේ ඉරියාපත චක්කේන ඉරියව් මාරු කර කර. අරනියන් සුදුකතෝ දුකමාරු කරකර අලුතෙන් අලු දුකක් සැපයක් කියල හිතල බාරගැනීම තමයි මුළු සංසාර ජීවිතයේම අපි කරලා තියෙන්නේ. මං නැවත ඒක කියනවා අලු දුකක් සැපක් හැටියට බාරගන්නේ එක. ඒ නිසා බුදු හාමුදුරු පෙන්නන්නේ දුක්කං සුකස්ස රූපයන ප්‍රථක්ජන පුද්ධලයාට මේ දුක සැපක් වගේ පේනවා කියලා. එතකොට අපි මේ ලෝබෙන් රාගෙන් සැනසිල්ල ලබන්ඩ හද නොයක ලැබන්නේ. ඒමන අපි දේශයෙන් සැසිල්ල ලබ්ඩ හදන්න නඇද කාටාරි හානියක් කරලා වැර දුනහම සතුටු වෙලා හිනාවෙලා හොඳ වඩේ කියලා සමාරගෙනෙක් සත්තුටෙන්දාාදනවා. ඒකින් ඕට සැසිල්ලක් ලැබෙනවාද. ඒ සැනසිල්ල ලැබෙන්න්නේෙත් නෑ. එතකොට ලෝබ දවේශ කියන මේ දෙකම අපි සැනසිල්ල ලබන් ඩේදා ගත්තට පින්නතුනිි ඒ දෙකම අවසාන වසයෙන් පරමාර්ථික වශයෙන් සැනසිල්ලක් නෑ හැබයි වනාට අපි ලෝබයේ දවේශයද ක අතාරිවාද සැනසිල්ලක් නෑ කියල කවදවත් මේ අතාරිනවාද සැනසිල්ලක් නෑ කියලා අතාරරි නැත්තේ වෙන කිසිවක් මේ පින්නතුනිි ඒකට හේතුව තමයි මෝහය මෝහේ නිසා සැනසිල්ලක් නැතත් සැනසිල්ල නැති දේම හොයමින් අපි ඉස්සරහට යනෝ. ඒගනි බුදු හාමුදුරුවෝ දේශනා කළේ පුත්තා මත්ති ධනන් මත්ති ඉති බාලෝ විහංඥති. අත්තාහි අත්හනෝ නත්ති කුතෝ පුතා කුතෝ ධනන් පුත්තා මත්ති මට දරුව ඉන්නවා ධනන් මේ අත්ති මට ධනය තියෙනවා ඉති බාලෝ විහ්‍යති අනුවනය මේ ක්‍රමයට වෙහෙසට පත්වෙනවා අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැති කල්හි කුත කුතෝ පුත්තා කුතෝ දනන් කොහෙද දරුවෝ කොහෙද ධනය කියලා බුදු හාමුදුහන්නේ හැබැයි අපි අපිට කොච්චර දේවල් තියවා කියලා හිතනවාද. අපේ ජීවිතය අපි නොෙක් දේවල්ලොලින් බාන්්ඩ උපබෝග පරිභෝග සම්පත් එක්ක සැනසිල් ලොහේනවා.ඒවකින් යම්මා ආකාරයක තාවකාලික සැසිල්ලක් නැතුවානෙේ නැත්තම් මිනිසුය පස්සේයන්නන්නේ නෑනේ. හැබැයි ඒ ලබාගත්තට පස්සේ අවසාන වශයෙන් ඒවා දීර්ඝකාලීන සුවයක් නොදන බව අපි තේරුන්ගන්නවා. ඔබට මතකද මුත්තා තෙරණිය. මුත්තා තෙරණිය එක් තරා භික්‍ෂුණයක්. ඒ තමන්ගේ ජීවිතය පැවතිච්ච කෙලවරක් නැති දුක් අවසංකරලා රහත්භාවයට පත්වෙනවා. මේ රහත්භාවයට පත්තිච්ච මුත්තා තෙරණිය හරි ලස්සන ගාථාවක් කියනවා. තමන්ගේ උදානයක් වගේ තේරි ගාතාවල තියෙන්නේ. සුමුත්තා සාධ මුත්තාමහි තීහි කුද්ජයහි මුත්තියා. උදුක්කලේන මුසලේන පතිනා කුද්ජකේනච. මුත්තාම් හි ජාති මරණා භවනෙත්ති සමූහතා. සුමුත්තා සාදු මුත්තාම් හි මිදුනාා මිදුනාා මැනවින් මිදුුණා තීහි කුජ්ජයෙහි මුත්තියාත් මම තුන්කුදකින් මිදුනා උදුක්කලේන මුසලේන පතිනා කුද්ජකේනච මුත්තාමහි ජාතිවරණ උදුක්කලේන මුසලේද වංගිඩී මහෝල් ගහෙන් මිදුනාා වංගඩියෙන් සාමෝ ගහිෙන් ඒවගේම තමයි පතිනා කුද්ජකේනච්ච කුදු සැමියගෙන් මිදුුණ. මුත්තාම් හි ජාති මරණ ජාති මරණයි ගැන උපතංසා මරණයෙන් මිදුුණා බව නෙත්ති සමූහතා බව ගැට සිින්දදම්මා. දැම්මේ මුත්තා තෙරණිය කියන්නනෙමනු අද කාරණත් වන එකක් තමයි උදුක් කල මුසල උදුක් කල මුසල කියන්න වන් ගෙඩියයි මෝල්ගහයි. කාන්තාවක් හෙටියට ගත්තහම, භාරතිය සමාජය ඇයට හිමි ගෘහජීවිතයට අදාළ මේ භෞතික සම්පත් ඇගේ නිවසේ ඇයට අයිති බෞතික සම්පත් ගැනයි ඇ මේ නියෝජනය කරන්න වංගඩිය මෝල්ගහ කියලා ඔබට ඔබේ ගෙදර තියෙන සියලුමදේවල් ඔබ මේ බනාහන්්ඩ වාඩිවිලා ඉන්න තැන මේ ඔබ බලන රූපෝවායනී හෝ හෙමත් ඇත්තං අන්තර්ජාලය නරබන මේ ඔබගේ දුරකතනේ ඒමත් ඇත්ත ඔබ ඉන්න නිවස ඔබගේ මුළු තැන්ගේයි තිබෙන උපකරණ ඔබට අයිති සියල්ල උදුක්කලේන මුසලේන වංගෙඩියයි මෝල්ගහයි වගේ මුත්තා තෙරණියගේ ඒකට කියන්නේ භෞතික සම්පත් කියලා එතකට මොත්තා තෙරණිය භෞතික සම්පත්වලින් මිදුුණා ඒවගේම තමයි පතිනා කුද්ජකේනචච පති කියලා ගැන ස්වාමිය ස්වාමයා නියෝජනය කරන්නේ මානවයා මානව සම්පත දරුවෝ ස්වාමයා නෑදයුත් ඒ අයගේ සම්බන්ධතා සියලුම් මානව බැඳීම් එතකොට බෞද්තික බැඳීම්වලින් මිදුනා මානව බැඳීම් වලින් මිදුුණ එච්චරද මුත්තාම්හි ජාති මරණ සංසාර බැඳීම් වලින් මෙදනවා සසරගමනින් මෙදෙන මේකට තමයි කියන්නේ භවනැත්ති සමූහතා භවගැටය සඳදැම්ම භවගැටේ අවසංකලාකල් ඒ නිසා පින්න තුනිි බුදුරජාණන් වහන්සේගේ දේශනාව පෙන්නන්නේ බන්න මේ යථාර්ථය තමන්ට මේ සංසාරය බැඳීම් එක්ක තියන මේ කම්පනේ නැතිකර ගණ්ඩනම් ජීවිතය අථාර්ථය හරහා අපි කවධාරි දවසක තේරුම් ගඩුවන මේ අපි ැදිල ඉන්න හැම දෙයක්ම දාලා යන්ඩුවනවා. ඔය රට්ටපාල සූත්‍රයේදී පැහැදිලි කරන්න උපනීයති ලෝකෝ අද්දහෝ ලෝක උපනීයති හැම වෙලාවෙම මරණය කරා යන එක. අදුවෝ ස්තරේකක් නෙමේ. අත්තානෝ ලෝකෝ මට කියලා අයිති දෙයක් මේ ලෝකේ තමන්ට පිහිටක්නෑ අපි ගොච්චන හිතුවත් කවුරු කවරුහරි මට පිහිටනෝ කියලා මට ත්‍රාන අත්ථන කෙලගෙන ත්‍රාණ පිහිටක් නෑ. ඒගේ තමයි සබබම් පහාය ගමනීන් සියල්ල හැරදායන්නුවනවා. ඒ නිසා එබඳු තත්ත්යක් පවතිනපී මේ ලබන දේවල් කෙරෙහි මෙතරම් ආස්වාදයකින් කටයුතු කරන්නේයි. ලබන දේවල් වට අපි කියනවා ලබා ගැනීම සඳහා වන වෙහෙසට ඒ සන දුක ලබාගැනීමේ දුක. ලබාගත්තු දවසන්දලලා අපිේක රැක ග්ඩ දඟලන්න නැද. ඒකට ගැන්නේ ඒ සිත පරියේසන දුක්ක ලබාගත්තු දේවල් රහින්ඩ දඟගලනයක. කවදහරි දවසක එව්වා අපිට අහිමි වෙනවා අහිමි වනාන්ට පස්සේ ඒ සිත විගාත දුක්ක අහිමිවීමේ දුක එතකට බලන්න ඕනෑම ඔබයි ජීවිතය සතුට කියල සලකද දරුවෝවේවා ස්වාමි භාරරිියාව වේවා ගෙවල් දොරවල් යානවාහන එ්වා ලබාගැනීම සඳහා දුකක් ලබන්්ඩ ඕනේ එකටකෙනවා ඒසන දුක්ක ලබාගත්තු වෙලාවිඳලා දුකක්විින් ඉන්නෙනව රැගණ්ඩ ඒ සිත පරියේසන දුක්ක අහිමි වෙච්ච වෙලා විඳලා දුක්ෙන්ඩ වෙනවානේ නැති වුණනේද කියලා ඒසිත විගාත දුක. ලැබගැනීමේ දුක රැකගැනීමේ දුක සහ අහිමිවීමේ දුක කියන මෙන්න මේ දුක්කලින් තමයි අපි සමන්විත වෙලා ඉන්නේ. ඒ නිසා පිින්තුන අපි තේරුම්ගත යුත්තේ දුකම විවිධත්වයෙන් අත්වඩිමින්. දුකටම සැපයයි නමක් දමාගෙන තමයි අපි අපේ ජීවිත ගෙවන්නේ. ඒ නිසා යථාර්ථවත්ව ජීවිතයේ තේරුම්ගත් කෙනෙකුට විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ජීවිතය අඳුනාගණ්ඩ පුළුවන් වෙන්නේ යථාර්ථය හොයාගණ්ඩ මඟපෑ දෙන්නේ. බුදධ දේශනාවේ සඳහා පෙන්නන එක්ම මාර්ගයේ තමයි ප්‍රඥාව යානි සෝතානි ලෝකස්මිින් මේ ලෝකෙ ගලන තරමක් ශරෝතස් ගලනොවනං පඥ්ඥායේතේ පිටීියරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවෙන්මයි ඒක නමත් අ්ඩඕන ප්‍රඥාව තුළින්මයි මේ කෙලෙස් ගග ආපහු අරවන්න පුළුවන් නවත් තලදාන්න පුළුවන්. ඒ නිසා ධර්මය පෙන්නන්නේ මෙෙන්න්න මේ ප්‍රඥාව උපදවා ගැනීම සඳහා කටයතු කිරීම. ප්‍රඥාව කියන එක නිකම් මෙන එකක්ට මේ. බුදුවාන්දුුරෝ දේශනා කරනව ආහාර සූත්‍රයේදී මහනෙන ප්‍රඥාව සහාරයි. සාහාරයි කියල ැන ප්‍රඥාව, යම් හේ තුම් මත්ත ගොඩ නැගෙන එක කොහමත ගොඩ නැගෙන්නේ. පලවෙනිම කාරණාව අපි මතක තබා ගතය තුයි ප්‍රඥාව ගොඩනගෙන්ට පෙන්වතුන්නේ. සත්පුරුෂ සංසේවනය නිසා. සත්පුරුෂයන් ආසරය කිරීම නිසා. අසත්පුරුෂ සංසේවනේ නිසා මොකද වෙන්නේ. අසත් ධර්මස්ශ්‍රවනයට යනො. අසත් ධර්මස්ශ්‍රවනය නිසා මොකද වෙන්නේ. අසත් ධර්මස්්‍රවනය. අස්්‍රදධාව ගඩනගනවා. අස් ්‍රද්ධාව ීමමතත්තන් ශ්‍රදධාව නැතිවුණා මොකද වෙන්නේ. අයෝනිසෝ මනසිකාරයටය නො අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට සති සම්පජඥයේ පිහිටනනෑ එයා පංච දුෂ්චරිතය ඒදෙනවා. පංච දුෂ්චරිත ඒදෙනකෙනට පංච නීවරන ධර්ම වැෙනනවා කා මච්චන්ද ව්‍යාපාද තින මින් උදච් ගුක් ච විචිකිච් එයාට මොකද වෙන්නේ අවිද්‍යාව ගොඩනැගෙනවා ඒ නිසා බුදු හාමුදුරු පෙන්නවා අවිද්‍යාවත් සහාරයි විද්‍යාවත් සහර විද්‍යා කියල කැනමකක්ද එකපි තේරුම් ගන්න්ඩෝඕන විද්‍යා ද මේ ලෝකෙතියනවා බෞතික විද්‍යාරසායන විද්‍යාදැන්නව මේ සමහරතියනො කොන්ටම් ෆිසිික්ස්ගේ ඉතාම ගැමුරු විද්‍යාවල් විද්‍යා කියන වචනයේ බුදු දහමේ පෙන්න්නන්නේ වි විද්‍යාතිකෝ භික්කවේ උච්චති. විද්්‍යා විද්්‍යා කියල කියනවා විද්‍යාව විද්‍යාවයයි කියනවා මොකටද මේ විද්‍යාව කියල කියන්නේ. දුක්කේ ඥානං දුක්ක සමුදේ ඥානං දු නිරෝධේ ඥානං දුක්ක නිරෝධ ගාමිණී පටි පදදාය ඥානං පින්නොත්තන මේලෝක විද්‍යාව කල යමක් තියෙනවනම් ඒ සියලු විද්‍යාවන් දුක නැතිකිරීම සඳහාාවන විද්‍යාවන්ද. දුක්ක සමුදේ කියයාදනවද ක් නිෝදේ කියයාද නන්ද දුක් රෝධ ගමණී ප්‍රතිපදාව කියයාදනවා දෙ එක් කිසිම ද්‍යාවක් විද්‍යාන් නොවේ බුදු දහමට අනන් ය විද්‍යාන් නමින් තියනෙන අවිද්‍යාවල් ඒ නිසා දුකේඥානන් දුක සමුදේඥානන් දුක නිරෝද ඥානන් දුක්ක නිරෝධග ගමිනිය පටිපදාඥාන ඒක තමයි විද්‍යාව බුදුදහමය කතා කරන බලන්න මේ ලෝක සත්ත්වයා සියල්ලෝම දගලන්න මොකොටද දුකායි කරලා සැප ලබාගන්න. අපි ඔය කතා කරන මහා දැවන්ත රටවල් මේ ලෝකයේ බලවතුන් ඇයි කියාගන්න රටවල් ඒ යි දඟලන්නෙ මොකටද. ඒඇ මොහොතක්ගානයේ ගමන් කරන්න මේ සැපේ ලබාගැනීම සඳහා මිනිස්සුන්ට තියෙන්නේ. මේ කාම අරගලයේ සහ දිත්්ති අරගලය. ඒ සඳහා තමයි මේ සමස්ත ලෝකයාම, සැපේ ලබාගැනීම පිණිස මහා අරගලයක් කරන්නේ බුදු හාමුදුරුව දේශනා කරන්නේ මේ අරගලය කාම අරගල දෘෂ්ටි අරගල ඇතුළේ තියන්නේ මොමොකක්ද අවිද්‍යාව ඒ නිසා කාමෙන් මිදිීම දෘෂ්ටියෙන් මිදීම තමයි බුදු දහම කතා කරන්න එතනයි ද්‍යාව තියන්නේ. ඒ නිසා ඒ විද්‍යාව අනිත්‍ය දුකානාත්ම කියන ත්‍රිලක්ෂණාව බෝධයෙන් ගොඩනගෙන එකක් විසාක් ඒ ද්‍යාව ගඩනගන්නෙ පින්නොතුනි ඔය භෞතිකව රසායිනිකව එහෙමත් ඇත්තං ගොඩනගා ගන්න වෙනයම් ආකාර පර්ේෂණයන්ගෙන් ලබා ගන්න දත්තමතනෙමේ. ඒ නිසා බුදුරජාණන් වහන්ස පෙන්න්නන්නේ විද්‍යාාවද පාදිමේ විද්‍යාව හටගත්ත කියලා කියන්නේ මේ ලෝක යථාර්ථය පංචස් කන්දය අවබෝධ කරගන. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන අවබෝධ කරගන. ආත්මවාදේ බැහැර කරලා උච්චේද දොෂ්ටියය බැහැර කරලා ඒ වෙනුවට හේතු පල දහම තුලින් ගොඩනගා ගන්නා වූ ප්‍රඥාවක් පිළිබඳව තමයි බුදුදහම විද්‍යාව කළ හඳුන්වා දෙන්නේ ඒ නිසා බෞද්ධ ප්‍රජාව හැටියට බෞද්ධට මේ ලෝක අවිද්‍යාවෙන් විද්‍යාවට ගැනීම පිණිස තමන්ට තියෙනවා විශේෂ කාරය භාරයා ඒ තමයි මුලින් තමන් සම්මාදිිට්ටියයේ පිහිටලා අනිත් අය සම්මාධිත්තියේ පිහිටවන්නට ඕනෑ. බුද් දේශනාව ඒ සඳහා තමයි මග හසර කියල දීලා තියෙන්නේ. කුමක්ද මේ ප්‍රඥාව ලබා ගන්න ක්‍රමේ එක සත්පුරුෂ සන්සේ වනය සත්පුරුෂයෙක් වෙන් ඕන. සත්පුරු ශාස්්‍රයේ ලබ් ඕන. සදධර්ම ස්ශ්‍රවණන ලබ්ඩ ඕන සද්ධර්ම ශ්‍රවණය කියල කිය කියන්න පින්න්නොතුනේ මොනෝ හරි කියන දෙයක් අහන එක නෙ මේ බුද්ධ දේශනාව නිවැරදිවාහණ්ඩ ඕන. අද බුද්ධ දේශනාව වවිදවිදිහට අර්ථකථනය ලාතියෙන. ඇතැම් වෙලාවට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ චරිත උන්වහන්සේගේ විශිෂ්ට ඒ උතුම් ගුණයන් පවා සමහර උදවිය ධර්ම දේශනා නාමෙන් ධර්මදේශනා ව්‍යාජයෙන් බෝහම විචාරයට ලක් කරමින්. ඇතැම් වෙලාට අපහස උපහස පවා කරන්නට යොමු වෙලා තියෙනවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳු. වෙච්ච ප්‍රසාදය ඇතිවෙදනම් සද්ධම් අමස්සවනය අවශ්‍යයි ඒනිසා තමයි ශ්‍රද්ධහව පිහිටන්නේ. සද්දාහා කියනයකෙන් තමයි සද්දා ජාත උපසංකමති කියලන්න තියෙන් සද්ධාවෙන් යුක්ත බද්ගලයා තමයි මේ ධර්ම මාර්ගගේ ස්සරාටයන්ඩ පසුබි මහදාගන්නේ. එයාට තමයි යෝනිසෝ මනසිකාරය ගොඩනගන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන් එල්ලඹ සිටි සිහියෙන් යුක්තව තමන් යමාකාරයක චිත්ත වික්‍ෂිප්ත භාාවයකින් තොරව නිවරදි චිින්තනයක කටයුතු කරනයක. මේ ලෝකය හැමවෙලාවම ආධනග්‍රාහිී, පක්ෂ ග්‍රාහිී කලාපක්ග්‍රාහි. ආදානක්ග්‍රාහි කැන් එක්කු බැඳිලඉන්නවා. පක්ෂ කලාප කියලකැ එක්කෝ යම්මාකාරයක පැත්තක ඉඳලහිතනවා. ඒනිසා බුදුහාමුදුර දේශනා කරන්නේ. අලියගේ වලිගෙන් අල්ලල කඳෙන් අල්ලල හොඩෙෙන් අල්ලල දළෙන් අල්ලල. කනෙන් අල්ලල අලිය ගැන කියන්න හදනෝගේ මිත්‍යා දුෂ්ටිකෝ. ජීවිතයේ තේරුම් ගණ්ඩයන්න එපා සමස්තේ දිහා බලන්න. මේ සමස්තේ දිහා බැඩු හාමතමයි පින්නතුන යථර්ථය තේරෙන්නේ. ඒ නිසා කලාපග්‍රහණය තුළ පමණක් යථාර්ථය තේරෙන්න්නේ නෑ. එනිසා ස්්‍රද්ධාවන්ත පුද්ගලයෝ. ඒ ඒ කෑලි දිහා බලන්න නැතුව වෙනවෙනව. සමස්තයක් හැටියට ධර්මය දකින්න උත්සාහ කරනවා. ධම්ම දසෝ ධම්ම දස්සාවී මේ ධර්මය දකිින් ඕන ධර්මයට උදුහාහරු දේශනා කරන්නේ ඒහි පස්සිකෝ. ඒහි පස්සක කියන වචනයට ලස්සන තේරුවක්තියෙනවා. ඒහි පස්සික එන්ඩ බලන්න. කාටහරි මොකක්හර අපිට කියන්න පුළන්ගෙන් එන්ඩ බල්ඩ කියලම නවතියෙනවා නන්ද. එකක් තමයි පි දෙයක් තියෙන ඕන අනිත් එක තමයි බලන්්ඩ දෙයක් තියෙනවා ඕනම් බලන්ඩයක් නැත්තං එන්ඩ බලන්ඩ කියලා කියන්න බෑනි එදකොට ඒහි පස්සිකෝ එඩ බලන්ඩ කියන්නේ යමක් තියෙන නිසා තින තිබනම කියලා හිතන්ඩකෝ ඔබේ අතේ යම්මා ආකාරයක අසුචියක් කැතදයක් ගෑවිලා තිය නම් එන්ඩ බලඩ කියනවාද නෑ පිරිසිදු දෙයක් න්න ඕනේ. එදකොට පාර්ශුද්ධ භාාවේසා අස්තිිත්වය කියන බන්න මේ දෙක තමයි ඒහි පස්සිකෝ කියනකින් විස්තරව. ඒ නිසා අන්නේ ධර්මය දකිින්ඩ පුළුවන් වෙනවා යෝනිිෂෝ මනිෂකාරයෙන් යුක්ත පුද්ගල ඇට ඒ ඕනිිෂෝ මනසිකාරෙන් යුක්තව ඊට පස්සේ අමුකද වෙන්නේ සතියට සිහියට යනවා. සති කියන එක මුළු ධර්මයම පදනම. ඔබ හල ඇති අපපමාදෝ අමත පදන් කියලා. අප්පමාදයන සම්පාදේත කියලා. අපමත්තාන මී අන්තී කියලා. අප්මාද රතෝ භික්කූ කියලා න අපපමාද කියලා කියන්නේයි. අප්පමාද කියන වච්චනේ නියම තේර්ුම පින්න්නතුනේ සති සි. අප්පමාදෝති සති කියලා ඒ ධර්මය විග්‍රහ කරන්න අප්‍රමාදය යනුම සිහිියට නමකි. ඒ නිසා සිහිය නැතිකෙනට එළඹ සිට සිිය නැතිකෙනාට ධර්ම මාර්ගයේ පින්නතුනේ විෂමයි. යා ධර්ම මාර්ගේ ප්‍රතිඵල ලබන්න බෑ ඒනි බුදුහාමුදුරු පෙන්නන්නේ සියහෙන් යුක්ව සති සම්පජනයෙන් යුක්තව කටේතු කරන්න ඕන. ඒ නිසා අප්‍රමාදී වෙන්න ඕන කියන්නේ අන්නේ කාරණාව මත මිසන් පරක්වෙඩෙපා ප්‍රමාද වෙන්නේ පා කියය නර්ථය නෙවේ ඊට වඩ ගැඹුරු ධර්ශනිකාර්ථයක් මේ හරහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. අන්න අප්‍රමාධෙන් යුක්ත පුුද්ගලයා ඇතමයි ඉන්ද්‍රිය සංවරයටයන්නේ තිය යුක්ත වෙච්ච කෙන තමයි ඉන්ද්‍රී සංවරේයට යන්නේ සතියසා ඉන්ද්‍රය සංවරේ කියන එක එකට බැඳි තියෙන්නේ. කෙනෙක්ට ඇසකන නාසේ දිව ශරීරය කනෙේ ඉන්ද්‍රියම් පාලනය කරගඩ බැරිවෙන්නේ සිහියෙන් දැක්කෙන නැත්තා. සිහියෙන් දකිින්ද බැරි වෙච්චකම මොකද වෙන්නේ අසිහය විසින් අපිට අරංගෙන අමනවාද රාග රාගය දේශය මෝහය මේ අසයේ විසින් තමයි අපි වේවට අරගෙනයන්නේ ට කලකදි සමහරදේවල් තේරෙන්න්න ඇති. මං ඒ දවස්සල සිහිියයක්පතක් ඇතුව හිටියනම් මට මේදේවල් වෙන්නෙ නෑනේද කියලා. පින්නතුනේ ප්‍රමාදේහ මත් ඇත්තාං සිහිමුලා බව අසිහය තමයි අසතිය තමයි අපිට ඉන්ද්‍රිය සංවරයේ වලක්වන්නේ. ඊළඟටම ඉද්‍රිය සංවරෙන් යුක්ත ච්ච කෙන. ඉන්ද්‍රිය සංවරෙන් යුත්තනං එයා ත්‍රවිධ දුශ්චරිතියන්ගෙන්. කාය. වා මනෝ දුෂ්චරිතයන්ගෙන් වැලකෙනවා. කායවාක් මනෝ දුෘෂ්චරිතියන්ගෙන් වැලකිච්ච කෙනා පංච නීවර්ණයන්ගෙන් මිදනවා. පංච නීවර්ණයන්ගෙන් මිදිච්ච කෙනා අවිද්‍යාවෙන් මෙදෙනවා විද්‍යාවඋපද වනු බුදු දහමි කතා කරන්නේ පංඥා උදපාදි විද්‍යාාවදපාදි ආලෝකෝ උදපාදි කියලා. බෙන්න්න මේ කාරණාටික. බලන්න අපිට සාමාන්‍යෙන් ලෝකේ මූලික අතාහර්ථයේ තේරුම් ගැනීම තමයි ප්ඥාවේ ලක්ෂණය. ඒ ප්‍රඥාව තවටිකක් එහාට යනකොට විද්‍යාවක් බෞෝඩ පත්ව වෙනවා ඒ කියන්නේ ඒ තමන්ගේ ඥානකෝෂයට එකතු වෙනවා. ඒවගේ තමයි විද්්‍යා ට පස්සේ ප්ඥාවතපාති ඥා ඥානකෝෂය. වි්්‍යා ඒක තමන්ගේ විශිෂ්ට දැනුමක් බවට පත්වෙලා විද්්‍යා කියල කියන්නේ අන්කිසිුවක්න මේ විදර්ශනාව වෙනත්ති දේරකින් කියවා නං. විරිවිද දකිින්න්න පුළුවන් හැකියාව ඒක තමයි අපි කතා කරන්නේ පඤ්ඥා කියලා විපස්සන කියලා කිය එත්ති එකයි විශේෂයන පස්සත ඉති වි පපස්සන ඒ විපස්සක පුද්ගලයා විශේෂෙන් දකින පුද්ගලයා ප්‍රඥ උපදවන පුද්ගලයාට ලැබෙන තත්ව තමයි ආලෝක ආලෝකයේ කියලා කියන්න පින්නතුනි එයා ඒ ආලෝකයේ තුළ සියල්ල ඇතහාර්ථවත් ලෙස දකිවා. අපි ආලෝකේ උපදවා ගැනීම සඳහායන ගමනක් කියන්නේ අපි ඉන්න කොහෙද කියන එක අපි අමුත්තුවෙන් කියන්්ඩෝන්නේ අන්දකාරේ. අන්දකාර ඉන්නකොට අන්දකාරෙදී හරියට නිකං අසනි සැරයක් අකුණු සැරයක් පදිනකොට දැනෙන ආලෝකය වගේ සුළු සුළු ආලෝක අපිට අපේ ජීවිතය පහළ වෙන්න පුළුවන් යම් අවස්ථාවල ධර්මය දකිනොවාගේ හැබැයි පින්නතුනේ පූර් තත්ත්වයක් නෙමේ ඒමන ස්ථාවර පූර්ණ ලෙස ධර්මය අවබෝධ කරගැනීම සඳහා ධර්මය දැකීම සඳහා ධම්ම දසූ ධම්මදස්සාාව. ධර්මය දකින ධර්මය අවබෝධ කරන කෙනෙක් වීම සඳහා අපි අධිෂ්ඨාන පූරකො මේ ගමන් මාර්ග්‍ය අන්්ඩෝන. ඒ සඳහා ජීවිතේ තේරුම් ගැනීමතා වැදගත්. ඒ සඳහා තමයි අපි අද මේ ධර්මදේශනාවදී සාකච්ඡා කරපු මේ උතුම් ධර්මදේශනාවේ කරුණු ධර්මකාරණ බුදදේශනාවන් අපි අපේ ජීවිතවලට ලංකරගන් ඩෝඩ වෙන්නේ. එහෙම නැත්තං අපි මේ භවයම පෝෂණය කරන පිරිසක්වෙයි. යතහාපි මූලේ අනුපද්ධවේ දල්හේ චින්නෝ පිරුක්කෝ පුනරේවරූහති. මුල උපාද්‍රව රහිතව දැඩිවතියනොනං ගහ කැපුුවත් නැවතනැවත ලියනනෝ. ඒවම්පි තන්හානුසේ අනුහති. මේ විදිටම තෘෂ්නා අනුසේ දුරු කළේ නැත්තං. නි්බත්තති දුක්කමිදම් පුනප්පුනං මේ දුක, නැවත නැවත හට ගන්නවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අවිද්‍යාවෙන් දුරුව ප්‍රඥාවෙන් යුතුව මේ ගමන අන්්ඩෝනෑ. අච්චරා සූත්‍රයේද බුදුහාමුදුරුව දේශනා කරන සම්මාදිිට්ටිපුරේ ජවන්. සම්මාධිත්්්‍යය තමයි අපිට පෙරගමන් රථේ බවට පත් කර ගණ්ඩෝන. ඒ නිසා අවිද්‍යාවෙන් තොරව විද්‍යාවෙන් යුතුව තමන් ලබන සැපසම්පත්. අපිටර කවියක කියලා තියෙනව නේද. අර පැරණි කවික සඳහන් කරනවා හරියට ගඟයන ඇත්කුණ ඉඳමස් රසට්ටා සින්දු මැද වැද වෙනසුන මෙෙන් කපුටා. ලද ඉසුරෙයි ලොබ කර තොත්ත්ොපට භවසයුරෙන් ගමනක් නැතකොඩට. ගඟ යන ඇත්කුණ ඒකට රිංඟගත්තු කපුුටේ මේ ඇත්මස් කකා. තමන් කාලයේ ගත කරනවා මේ කුණු මස් කකා අන්තිමන මොකද වෙන්නේ මේ ඇතාගේ ශරීරය ගගෙන් මුහුදට ගනවා. මුහොද මැද්දටයනවා මා මේ මුහුද මැද්දට කියපු කපුටට එත්තරම් මෙතර හොයා ගණඩබැරුවෝ විනාස්සය නවා. ඒ වගේ අපිත් මේ ලද ඉසුරෙහි ලෝභ කරමින් කටයුතු නොකර.ඒ ලද ඉසුරෙහි යථාර්ථයේ තේරුම්ගරගන කටයුතු කළොත් අපිට මේ සසර දුකින් මිදී නිවං සලසාගැනීම සඳහා අවශ්‍ය මග සලසාගණ්ඩ පුළුවන් කියනෙ එකයි අපි තේරුම්ගතේතුවන්නේ ඒ නිසා පින්නතුනි බෞද්ධයා කියන කෙනාගේ පරමාපේක්ෂාව නිර්වාණයයි නිර්වාණය දක්වා යනගමන සාක්ෂාත් කරගන්න නැත්තං. අපි මේ සංසාරමයි තෞදුරටත් සසර වඩන සසරපෝෂණය කරන කෙනෙක් වෙනවායි කියලා කියනකේ තේරුම අපි තවත් අන්‍යාගමික කෙනෙක් හ අපි අතර ලොකු වෙන සක් නෑ. ඒ නිසා බෞද්ධයන් බලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ. ඒ දුක්කක්කය දුක නැති කරන්ඩ ඒ වගේම තමයි විරාග රාගේය දුරුකරන්ඩ නිරෝධ මේ සමස්ත දුක් අවසන්කොට ලබන විමුක්තිය සලසාගැනීම සඳහා අධිෂ්ඨානපූරෝකෝ කටයුතු කර්ඩ ඕනේ. අන්නේ අධිස්්ථානයෙන් කටයුතු කිරීමෙන් පමණයි. අපිට මේ ගමන අන්ඩ පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි බුදු හාමුදුරු පෙන්නන්නේ විරයේන දුක්ඛං අච්චේති. අන්නේ අධිෂ්ඨාන පූර්ක වීරයෙන් තමයි ඉක්ම අන්ඩ පුළුවන්කම තියෙන්නේ ඒ සඳහා හැම කෙනෙක්ම ප්‍රඥාවෙන් යුක්තව අධිෂ්ඨාන ශීලිත්වෙන් යුක්තව කටයතු කරන්නට මේ අවස්ථාවේද මනස පිහිටවාගන්නට ඕනෑ. අද අපි මේ ධර්ම දේශනාව සිද්ධ කලේ. හේමාත්තේරි අපධානේ ගාතාවක් මුල් කරගන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ රාගරත්තාානු පතන්ති සෝතං රාගෙන් යුක්තාය මේ සෝතයට ස්්‍රරෝත අසට වැටිලා මේි ගහනයනවා. හරියට සයංකතං මක්කටකෝ ජාලන් තමන් හදාගත්තු දැලේ පැටලිච්ච මකළු එෙක් වගේ මේකේ පීදිිතව ජීවත්වෙනවා. ඒ තම්පි චෙත්තුවාන පරිබ්පජාන්තිී. මේ සියල්ල හැරදාලා. යන්ඩ පුළුවන්න්නන් අනපෙක්කිිනෝ කාමසුකම් පහාය කාම සුවයන් අතහැරරදාලා ඒ ගොල්ල තමයි සැනසිල්ල ලබන්නේ කියන මේ ඉගැන්වීම තමයි මේ දේශනාවේ මුල්ල වෙලා තියෙන්නේ මේ දේශනාව මූි හරේ බෞට් පත් වෙලා තියෙන්නේෙ. ඒ නිසා ඒත් දහමතේවරුන් අරගන සසරතේරුන් අරගන නිවං සාක්ෂාත් කරගන්නට හැම කෙනෙක්ම අධිෂ්ඨාන කරගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ්‍රඥා නාලිකාව හරහාමේ ධර්මදේශනාව ලෝපුරා. ධර්මස්්‍රවනා පිලාශීනට විකාශය කිරීමට ඉතාමත්ම උතුම් ධර්මදාන මේ හැඟීමේ යුක්තව නාමලි ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ දරුවන් ඥාති හිතයිශීන් පිරිස. ඒ පින්නතුන් බොහෝම ගුණවත් පින්නොත් පිරිසං. මෑත අපවිසින් ත්‍රගුණාමල ප්‍රදේශයේ විහාරස්ථාන අටක් සඳහා අවශ්‍ය කරන සාරක්ෂ ව්‍යාපෘතියක් සිද්ධ කමින් යනවා ඒ ව්‍යාපෘතිය සඳ සනීපාරක්ෂක කුටියයක් ඉදිකිරීමට ඇය භාරගෙන ඒ පුුණ්්‍ය කර්මයට දායක වෙලා තිබ බව අපි පුුණ්ඥාණු මූදනාව මේ අවස්ථාවදි සිහිපත් කරන්න ටෝන. ඒවගේ ඇගේ අරමුණු හැටියට තබාගෙන තිබෙනවා මීට වසර තිස් සතකට පෙර පරලෝස පත් ආදරණය පියානන් ආර්ය සේනැද සිල්වා මහත්මයඒවගේම අප්‍රේල් හතුංග නිදින පරලෝ සැපත් ආදරණය මෑනියන් මාලනිකාද සිල්ලවා මහත්මිය සහ මිත්තනයේ MW ලෝරනෝනා මහත්මිය මෙන්ම. සියලුම පරලෝ සපත්ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට ඒ හැම දෙනාටම මේ පිංලැබිල සසරදුක් නිවාගනිත්වා. උතුම් නිවනිින් සැනසීම උදා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒවගේම ධර්මදේශකාණන් වහන්සේ හැට්ටියටමටත්.ඒවගේම මේ ධර්මදේශනා ඔබට සිද්ධ කරන්නට මහත්. හෙස මහන්සයක් දරමින් මේ කටයතු සංවිධානය කරන අපේ ගෞරවාර්හ මොනරාගල පඥ්ඥා ලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට ප්‍රඥා නාලිකාවේ කාරි මණ්ඩලේ මේ පින්වත් දරුවන්න තුළු සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජී වන සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුබ සත්‍යයෝ සූ පත්වත්වා දරුවන්ට මුුණුපරමිනිි පිරියන්ට නිදුක් නිරෝගී සැනසිලි සහගත ජීවිතයක් ලැබේවා කියලෑ ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනාවන් ඉටු කරගන්නට මෙම ධර්මදානය කු සලයත් විවිධාකාරය. ඇය තම ජීවිතේ තුළ නගාකරගත්ත ව සියලු කුසල ධර්මයනුත් උපනිස්ශ්‍රේවේවාකෙල් අපිත් ප්‍රාර්ථනා කරමු ආශිුර්වාද කරමු ඔබ පැහැම දෙනාටම මෙලවසුව සහනය පරලොසුව සහනය කෙළවර. මේ දුක්කිිත කටුක සසරදු කෙන් නිදහස් වෙලා ලබන පරමශාන්ත. නිවනින් සැනසීම පිණස ධර්මස්්‍රවනානි සංසය හේතුවීවා වාසනා වීවා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හොඳයි. ආකා සට්ටහාච බුම්මට්ටහා දීවානාගා මහිද්දිිකා, පුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්හං තුළූක සාාසනං. ආකා සට්ටහාච බුම්මට්ටහා දීවානාගා මහිද්දිිකා. පුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්හන්තු දේශනං. ආකා සට්ට හාජබුම් මට්ටහාදී වානාගා මහිද්දිකා පඥ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කහංතු තුවං සදා රාකහයෝ නිප්පානන්